අද අප්‍රේල් මාසේ විසිබනිදා මෑතකාලීන ශ්‍රී ලාංකයි ඉතිහාසේ බරපතල කේදවාචකයක් සිද්ධ වෙච්ච දවසක්. මීට අවුරුදු තිස් හතකට ඉස්සල්ලා එක්දාස්ටම්සිය අසු හය අවුරුද්දෙ අද වගේ දවසක කන්තලේ වව් බැම්ම බින්ඳදිලලා ඔබදාානවා කන්තලයේ ත්‍රකුඩාමල දිස්ත්‍රික්කට ඇතු වන්නේ දෙවැනි අග්‍රබෝධි රජතුමක් කරපු ඉතාමත්ම ප්‍රකට න්තල වැැව් බැම්ම බිඳිලා ඒ ප්‍රදේශ විශේෂ කෝවිල් ගම ගම්මානේ ජීවිත එකසේ විශසක් විතර නැතිවුණා නිවාස තමන්ගේ දේපල විශාල පිරිසකට නැතිවුුණා සම්පූර්ණයෙන්ම කෝවිල් ගම මැකිලගිය. මේක අපි ලංකාවේ මෑතකාලින් ඉතිහාසය සැලකෝත් බරපතලම කේදවාචකයක් අපි රටක් හැටියට මුහුණ දුන්න මේ සිද්ධිය අපි ගිහිල්ල නැවත අවර්ජනය කරනෙ වටිනාවා කාරණා කීපයක් නිසා එකක් අපේ වැැව් පැරැණි වැැව් විශෂයෙන්ම කෞුරුද්දන්න කන්තලේ වැැව ක්‍රිස්තුවර්ෂ හයසිය හතර හායසේ දාහතර වගේ සමය ඉදිකරපු ඉතාමත්ම වටිනා වැවක් පසුකාලනව පරක්‍රම බෞරත්තුවා මේ වැව තවත් දියුණු කලා මේ වයේ ආරක්ෂාව කොයි මට්ට මෙන්ද තියෙන්. අපේ මැද කඳු කරේ අලුතෙන්හදපු ජලාසවල ආරක්ෂාවට අපි නිසි අවධානය යොමු කල්ලා තියෙනවත්. මෙන්න මේ සංවාදය ගොඩ්ඩගා ගැනීම ඉතාමත්ම අවශ්‍යයි මේ වගේ කේදවාාචකයන් යලි නොවන්නට වගබලා ගන්න නම්. එනිසාම මේ කන්තලේ කෝවිල්ගම මුල්, ගම හැටියට සලකන පදිංචිකරුවකුට මේ කේදවාචකය අත්වින්ද පදිංචිකරුවකුට අද අපි පැතිකට වැසහට ආරාධනැ කළා ඒ මහාචාරය ජයන්තලාල් රත්න සේකරට මහචර රත්න සේකර කන්තලේ කෝවිල් ගම පදිංචිකරුවෙක් තමන්ගේ ළමාවිය මේ ගමේ ගතකරපු කෙනෙක් තමන්ගේ ගම සම්පූර්ණයෙන්ම නැතිවෙල්ලා මැකිලා යනවා දැකපු කෙනෙක්. මාචර්තමනින් අයිබෝන් අයිබෝන්නෝක. මාචාරත්න සැකර මේ ඔබේ පවුල ඔබ මේ සිද්ධියෙන් කොයි වගේ බලපෑම්කට ලක්කුණේ කියලා මූලිකව කිව්වත් මම කැමතිීම මේ එක්දස්මසේ අසු හයේ ඇතිවෙච්ච සිද්ධිය දී. ඔ ඇසෝක ඇතමක ගෙනුවනන්ගේඒ සිද්ධිය වෙලා අවුරුදු ති සතක් ගතවෙලත් මත් ඒ කම්පනේ යම් යම් දේවල් ඉතුර වෙලා තියෙනවා. මේ සිද්ධිය වෙනකොට එක් දස්නමසිය අසූහයි අප්‍රේල් විසිවෙනිදා. පාන්දර හතරහ මාර්ට විතර තමයි මේ කන්තලේ වැව කැඩනේ. ඒ අවස්ථාව අපේ ගෙදර හිටියේ මගේ පියත් මවත් පමණයි අම්මයි තාත්තයි. මම රුසිියාවේ ඉගනුම ලැබු ඒදවස්සල. ගේ සොහයුරිය වැඩිමහල් සොයරි අප පවුල හතර දෙෙනයි වැඩිමහල් සොහිරිය කොළඹ ෛද්‍ය විද්‍යාලයේ සහකාර වෛද්‍යනයට ධරි පාට මලා වහ ධර්මි හිටිය. පියාගේ ප්‍රියා එතනින් අබාපරාර්ථ වුණ සිද්ධියෙන් පියාගේ මලසිරුර හොයා ගන්නට බැරි වුණ අදටත් එහෙම වෙලා නෑ දැකලත් නෑ.ඒවගේම මමත් පැය දාහතරක පමණ කාලයක් ගහක්කුඩ ඉඳලා දීවරයෙන් පිරිසක් විසින් තමයි බේරගත්ති. ඇතිවිච්ච ම්පනය ඔබකිව්වාගේ කන්තලේ කෝවිල් ගම සම්පූර්ණයම විනාස් වෙලා ගියා.ඒ ඇත්තටම අපි දැන් අර ඊට පස්සේ වැච්ච සුනාමියත් එක්ක බලනකොට එක ඒ දස් නමස අසූහයේ සිද්ධිය එක් තර අන්දමක මිනි සුනාමියක් වගේ. මෙදී පෞද්ගලිකව සිද්ධියෙන් පස්සේ අපි උන්හිටිතැන් ඇති අනාතයෙන් බවට පත් වනාා. එකම රැකියාව කළේපියා පමණයි අප සොහේරයක්ත් මා දෙන්නම අධ්‍යපනය ලබම හිටි. ඇති එනිසා රැකවරණයටට හිටපු කෙනත් නැතුව ගිය ඒ සියල්ලටම් වඩා ප්‍රධානම සිද්ධිය තමයි මාතාම කෞුරවෙන් ආදරයකරප පියාණන්ගේ මලසිරුර දකිට රබිච්ච නැති මාහිතන්නේ කවුරුදු ගානක්ක යනකං ඒ කම්පනය ඒ වේදනාව පැවතියක්. ඔබට කිසිමකින් අපි අපික පුරුදු වෙලා ඉන්නවා සාමාන්න්‍යෙන් අපේ ජීවිතයක අටහරි අපි ගරු කරන්න්න මැරුණහම්ම මරණයක් සිදුවන් හම අපේ ස්චරිත්‍රයක්ත්තිය නො සමුදෙන්ඩ. ඉතින් ඒසි හෙම අවස්ථාව අපිට නැතුව ගියා ඒ කන්තලි සිද්ධියන් දෙපියගේ මළසිරට ොයාගන්නට බැරිවිත්ත නිසා. මේක හරි වැදගත් මොකද මහචර් රත්නසය කර වගේ කෙනෙක් මේ සිද්ධිය දිහා ආපහු බලනයක මේක විමසනයක වැදගත් මොකද? මේමගේ සිද්ධීන්ට මුහොුණදීපු විශාල පිරිසක් එක් දසමසේ අසු හයෙන් පස්සේ ඊට ඉස්සැල්ල අපේ මෑතකාල ඉතිහාසේ අපිට හමුවනෝ. ඒ අයික කේදවාචකය කියවවගන්න ඇතැම් විට අපි කාලය යොමු කරන්නෙ නෑ. අපිට ඒක තවත් සිද්ධියක් වාර්තාවක් විතරයි. මාචර්ත්මනි දැ ඔබ මේ සිද්ධියවනකට ගෙදර හිටිය නෑ ෘසියාාවවෙ හිටියේ. ොච්ර සිද්ධියෙන් කොච්චර කාලෙකට පස්සේද ඔබාපහ ගමටාව. ඇතර එකත්ඒ කොල් මේ ම මොස්කවල ඉන්නකට ඒ සිද්ධ හරි අමතු දෙයක් වුණාට මොස්කවලට ආරංචය ලැබනේ ලංකාවේ ඩෑම්මිකපපුර පුරලකිව. මොලදම සමහරුමක කන්තලීගෙල කිවට ඉටපස සමකුව ඒ වෙනකට කොත්මලි ෑම්මිකෙක් කිසිම් පොඩි ලික්ක කාන්දුව අද්‍යකකාන්ද තිබනි සමකනවක කොත්මල වෙන් තිකල නිසා දස් දගත්න ගතවන මේ හරරිට සිද්ිය දැනක තේනිසාමන් ලංකාවට එනකොට සතියක් ගිහිල්ල සතියකට පස්සේ මම ගිය යාවගමන් පෞධම් වගේ ම කන්තලට ගියා ඇ. ඒ ගිහාම ඇත්තටම ඉතාගන්න බැරික ඒදවාචකයක් ඇත කියනවනම් ඒ ගම සම්පූර්ණයෙන් ඔබර කලින්ක වගේ සම්පූර්ණයෙන් මැකිලගිහිල්ලා තිබේ. අපේ සමනෙන් ඒ වලි කලාපේ කන්තලය වගේ ප්‍රදේශවල ලින් එහම තියෙ බොහෝම ගැඹුරුලින් ඇතිඒ ලිංවල තිබ යට මට්ටමත් එහෙම සම්පූර්ණයෙන් දවෙලා ගිලා තිබ ලින්දක් තිබ තැනක්වත් හොයාගන්න බෑ කැටියින් කියනවන ඒ ගම සම්පූර්ණයෙන්ම වනාස් වෙලා තිබේතින් ඒ වෙලාේ ඇති ච්ච කම්පනය මුතු විස්සරන්නට අමාරයි වචන වලින් නමුත් වෙදැදි කියන්නේ න්නේ බයි ඔබට ඔබේ ජීවිතය හෙම ඉදිරියට අන්ඩ වෙනවා ජීවිතය මූුණ දෙෙනවා රසෝක්තියනවාගේ ඊට පස්සෙත් යුද්ධ හේතුන් නිසා පස්සේ සුනාමිය නිසා අපිට අපේ ජීවිතය වි දවසල ඊටස කොවිඩ් නිසා කොවිඩ්වංගතය නිසා අපට ඒ ජීවිතය ඒ වගේ අස්ථාවල්ට මූුණදඩුව වෙනවා මගේ පණවිඩියේ තමයි අපි පනගාට වෙනවා වෙදනා වෙනවා නමුත් ජීවිතය ඉදිරියට යන්න ෝනකින් මාචර්චපන දැන් ඔබ සුමානකට පස්සේන පෝල් ගමට දැ නිවාස තිබුණු තැන් මොකද අපි කවුරුත් මිනිස්සු හැටියට කැමති අපි පුංචිකාල හිටපු තැන අපි සෙල්ලංකරපු පිට්ටනිය අපේ ගෙදර ඒ අවට පරිසරය මෙන්න මේවත් එෙක් අපේ තියෙනවනේ විශේෂම මේ අවුරුදු කාලයේ අපි කල්පනාගරහම අපිට ලොකු බැඳීමක් තියනවා. ඒ නිසානේ අදත් කොළඹනගරේ හිස්ස වෙන්නේ අවුරුදු කාලේ දැ එක පාට්ටම ඔබ ගමට යනවා ඒ ගම තිබුණු තැන නෑ. දැන් ඒ ඔබේ ගමය තිිච පරිසරයක්ක මේ කොහොමද ඔබ කියව ගත්තඒ වෙලා ඒ වෙලාවෙඩන් ඇත්තටම හරි අමරුනක ඒවගණ්ඩ මම දවස විතරයි අන්තලි හිටිය. එ වෙනකොට මගේ මව රෝගාතුරභහිව නිසා. මව හිටියේ අසූපහ කියලනටත් සීනිකම්මල ප්‍රදේශයේ මවගේ සොහයුරගීගෙදර තිය නිසා කන්තලේ ඒ ප්‍රදේශ නමුත් ඊට අවුරදු කීපයකට පස්සේ ම ම්පහු ලංකාවට ආමට පස්සේ ගිය වෙලාවක එ පරිසරය දැක්කහම රසෝක කියනවගේ අර අතීතකාේ නොස්තැල් ගික් ෆීලිින් එක එනවන්නේ ඉති එඇඳකොට ද මට තිනෙන. අට දැංවුණත් අ පොඩිකාලය පා ලමාකාලේගේෙවූ තැනට යන්නට විදික් නෑදැන්. අපේ ඉඩ මේ ඇතරම කියවන පොඩි ැමි ගස් දෙගත් තිබා. ඒ ැමි ස් දෙෙක සහන කාල දැන්න එක ගහ ඉතුර ලතින්නේ ප්‍රදේශය ඒකින් තමයි අප ඉඩම තිබ්බ කියලවත් අඳුරගත් ඒයරට කොට්ට පුළම් ගත් බ නොේ ගස්තුනින් තම අඳුරග එහෙම නැතුව මේ ඉඩකඩම් සීමල් මුකුත් තිබ නෑ දැනටත් එහෙමයි ගොඩක්වෙලාවට අප අර ඒඒ ප්‍රදේශී හිටපු අයනිකං යම්යම් මාතරකාලේ හැයි කෝල . ැෙම ද න ො ල පාස කාලින අසු කාලන තිබ තැනම කොල හැදුව. මේ සිද්ධිය අපි එක්දශම අසු හය වසරේ අපේල් මාසි විශ්වච්ච සිද්ියදිහා බලනකොට ඒ කාලේ සමජ මාදධ්‍ය තිරනේ ඩිජිටල් මාර්ධ්‍ය තිබරනේ මේ තරම් හලව ටෙලිවිශෂන් වාර්තාකරනය තිබුණනෑ ග අන දුදිි වාර්තාරනේ තනම් බහලෝ තිබුණ නෑේ තරමක් වෙනස් ලෝකයක් මෙ තන ඉඳල බලද්ද අපි ආපහු අනිත් පැත්තට ගිහාම මේ වැැවත් එක්ක සහ ඔබේ ගම මොකද මේක දෙමල සහ සිංහල අය එකට ජීවත් වෙච්ච ප්‍රදේශයක්. මේ ගමේ මතකය මං කැමති ඔබාවති කන්න ඕන. ඇතටම මේ අපි හැමෝටම් වගේ මටත් ඉතාම සුන්දර මතකයක් තියෙනඒ ළමවිය ගැන. ඒවගේම විශේෂල හේතුවක්තිනො මොකද මේ කෝවිල් ගම සිංහල පවුලකට හිටිය අපි විතරයි ති එනිසා අප වැඩිපුර ආශ්‍රයකරය දමිල්ලයන්. දමි ජතකින් මං ඒ පනිවිඩේ විශේෂෙන් කියයන්නට ඕන මේකම වෙන්ඩඇතිමේ දෙමල ගම හදිිච වැඩච්ච හිඩ වඩති දෙමලුන්ට බයිනකොට අදටත් තරා යනමට. ඒ සිංහල දෙමල සමගිය අපි අත්ත්‍ය වශයයි කිය මට හැමිලීමම් හිතන මොකද එකක ජවමානුම අත්දකපු කෙනෙක් නිසා. ඒ තරකුත් නෙවයි අර අපේගේ පිහිටලා තිබ්බේ හරියටම වැැවපාමුල. එනිසාගේ පිටිපස්සනු තැලක්ගිය ගේ ඉදිරීු තැක්ග්‍යිය. ඇ ජලපෝෂක ප්‍රදශයක් වෙච්ච නිසාගේ ගෙදර ඉඩ මේ පිටිපස්ේ වටේටම ඇල්ල ගලාගෙන ගිය. ඒය නිසා වලි කලාපය ප්‍රදේශවල කන්තලය වගේ වියලි කලාප ප්‍රදේශක හැදින් නැති විදිහේ ශාක හැදුන දැන් අපේ ගෙදර තිබ්බ කෝපි ගස් දෙක් සමන ඔබ බුදුන්බේ ඇහෝොත්ම කන්තලය වගේ ප්‍රදේශයක කෝපි හදනක් හමේ මොක දර පිටිපස තිබ ඇල්ල සහයේ වතුර නිසා ඒ කෝපි ගස් දෙකින් කෝපි හැදුනක් ඒවිතකොත් මේ එක නැරදැ සාමානය කන්තලේ. ගේ ඒ තියන ර්ම සුෂ්ක දේශගුණයක් අපේ කෝවිල් ගමේ තිබ නඇති. ඒ වගේ මතමාරමං කලින්කිව්ූගේ ඒ සිංහල දෙමල සමගේ පුදුමාකාරවිදදියට අපි අතර තිබුණ යහ පපත්ද හිට චිත්‍ර ලය කියල මහප තිර ීවනන්දයකිලා අපි අයිය කියන්නේ දමිල සෝදරට ඒයත් අතර තිබේ පුල් අතර සමගේ පුදුමාකාර දියට තිබ. මේ එකකක් වෙනස් කද ඔබ එකම පවුල්ල සිංහල මේ ප්‍රදේශය හිටකු. කොහමද ඔබ මෙතැන්ට ගේ ඔබේ පියා කොහමද මෙතැන්ට ගිය පයා ඇතරටම එක්දස්මසේ පනස් අටේවිතර අල්ලයි ගෝවිජනපදේ ගොවිජනපද ඉඩම් හම්බෙලා කුරුණෑගල් ප්‍රදේශ නරම්මල පපදේශීදල ගිය ඊට පස්ෙල්ලයි ගොවිජනපති ඉඳලා පියා එක්දශනසේ හැටේ විතර කන්තලේ පදිංචේටාව ඔය කෝවිල් ගම ඉඩමක් කරගෙන පදිීංච වනා. තින් එනිසා එහෙම තමයි මේ ප්‍රදේශයට ගිය නමුත් ඉතිින් අර දැන් අපි මම ඉපදුනේ කන්තලේ තියනිසා කන්තලේඒ හැඟීම ඒ කන්තලේ තමයි ගම උපන්ගම හ න්තලී තමයි ජීවතච්ච ප්‍රදශය. මේ වගේ අවස්ථාවක ගොඩක්වෙලාට වි්‍යචානයනව විධ දේවල්වලල්ට. හැබැයි හරි වැදගත් අපි මේක අවබෝධ කරගන්නෙක් මාචාර රත්නසේ කර රසායන විද්‍යාව පිළිබඳ අධ්‍යයනය කරපු ඒ විෂය ප්‍රමාණිකයෙක් සහ විශ්වවිද්‍යාල පරිපාලකෙක් විශවවිදාල උපකුලපතිවරේ එනිසා මේ සිද්ධි කරුණු පෙළගස්වල යමාකාරයක විද්‍යාත්මක ප්‍රවශයකින් මේ දිහා බලන්න පුළුවන් හැඟීම්වලට යටවෙන්න නැතුව බෝදුරට. ඇත්තටම මේ කන්තලේ වැැව. මේක කොයි වගේද මේ වගේ අනතුරකට පත්වෙන ඉඩක් වාර්තා වුනාදීට කලින්. ඕ ඇතම මේක දැන් මේ සිද්ධිය වනේ එක්දස්නමසි අසූහයේ අප්‍රේලිසිවෙනිද. එක් දස්නමසිසූහයේ ජනවාරි මාස මයිගාවේ පතර තිබ දැන් නැතිවෙලා එකකොහෙදිෙල් හොයාගන්න බෑ එක්දනමසි සූහයේ ජනවාරි මාසේ දිනමින පත්‍රේ වාර්තාගල්ල තිබ දිය කාණ්දුවක් තියෙනවයි කියලා. මේ වැව්බැම් මේ හොරෝවගාව. ශේෂගේ මින් වාර ඉජිියර දන්නවා හරොුව ැහුවට පසේ වතුර අන්නතුහම ඒ ගලන වතුර ප්‍රමාණයති ඒ ඔන්නට වැඩ වතුරය නොන එත අනිවාය ලික තියනක එහම ලිකත් තියෙනවය කියල වාර්තා වන එතකොට තනිකරම පරිපාලකන්ගේ දනන්දල තියද තේ නොසලකිල්ල නිසාතමයි මොකද මේ සිද්ිය වෙනකොට වැවසම්පූර්ණයෙන් පිරි තිබ. ඇවට වතුරදඩ එ ඊට දවසකට දෙකට පසේමට වතුර දන්න නම පුවත්පත් වාර්තාමම කියෙව්වාඒ පුවත්පත් වස්ථාවල තියන විදිට අප්‍රේල් විසිවැනිද තමයි එකන මේ කේදවාචකය අලුයම වෙන්න අප්‍රේල් දහන රෑ නින්දට යනවා එලිවෙනකොට මේ ඉතාමත්ම වාසනාවන්ත සිද්ධිය මතුවෙනවා නැත්තං අප්‍රේල් විසිවැනිද තමයි දීවර නිකුත් කරන්න තිබුණ වගාව සඳහා වතුර නිකුත් කරණ එක ඉෙදිල තිබුණ අප්‍රේල් විසිවැනිදට ඒ ප්‍රදේශයේ මන්ත්‍රීවරයක්ත් කොළඹින්ඳල ගිල්ල හිටිය ඒ බව වාර්තාාවනෝ පුවත්පත් වාර්ථාවල මේ වතුර බෙදීමේ කටයුත්තු සමාරම්භක අවස්ථාවට සසාභාගිවෙන්. දෝට වැව පිරි ලතිබි අවස්ථාව න එකයි ඇවගේම බැරිවෙලහරි වතුර ඇරියනං සමහන්ට මේ ප්‍රශේක අඩුවෙන. හමුණනම් වතුර ඒඇලහරහන යන්නේ එතකොට සහන්ට වේ ඇඩීම තව ප්‍රමාධද වන්න බයිකන්වෙඩ ඉඩතිවුණා නමුත් ඒ පිපුරායම ප්‍රමාධ වඩ තිබර වතුර වැඩවීම නිසා සොරෝවෝට සහ බැම ඇතිවිච්ච ප්‍රේක වැඩවීම තමයි හතු නමුත් වතුරවැඩිචක් නව ඒතනඇත්තම හේතුව ඇත්තටම හේතු මේ හේතුන් යටගහන්න හැදවා මේකට ප්‍රස්ස පහාරයක් කියලා කියලා මට මතකයි අපේ අම්මට පවා බලෙන්ටියගරතුන කියන්නඩ කියල බෝමය පිපුරෝ සදධයක් ැන හම කිසිම සදධයක්ක කියලා තිබෙන මේකට ප්‍රදානම හේතුව තමයි මේ වැැව්බැම්ම හාරලා ජලපොම්පාගාරයක් හිටවුවයි ජලපොම්පාගාරය හද්දී කුළුණු දෙකක් කුළුණු දෙක් කොන්ක්‍රීට් කුළුණු දෙක් ැවබැම හාරලා හිටව ඒකින් ඇතිවෙච්ච කම්පනේ වයිබ්‍රේෂණ එක නිසා මේ හොරෝවල්ට එක දැනු නකිීනක තමයි සාමන්‍යෙන් හේතුව හැටිට සලකන්න මහාචර්තපනි දැන් මේ කන්තලයේ වැැව ඔබ දරුවක් හැටි රාශරය කරපු බැව මේක තියෙන සුවිශෂ්‍රතමනවාද ඇතරම මේ එකත්තමයි ප්‍රධානම හේතුවත් මේක අරදන් පාක්‍රම සමුදරයම නේරියෝ වගේ මහා විශාල වැව්වලටමනෙේ ට දෙවිඩි ඊළංඟට තියෙන මට මේ වැැවක්. නමුත් මේ කිලෝමිට්‍ර තුනක් විතර දිගයි මේ වැැව් බැම්ම. ඒ ඒක ගියහම එකත්විදින්න පුළුවන්ගේඒ සුන්දරත්වය සාමාන්‍යෙන් ලංකාවේ වලි කලාපය අනරාධපුර පොලො නරුප දේශවල තියන අනිත් වැැව්වාගේම අතිශය සුන්දර වැවක් අමුතු මොක අපි වැැව පල්ලෙහා ජීවතච්ච කට්ිය හැටියටහදිසිට අපට පල්ෙ හා ඇලවල් වැහුවට පස්ස අපි නාන්ඩ යන්නන්නේ වැට. පේටි පයින් ඇවිදිගෙන අනුවවා වැවට්ට අඉතින්ඒ ඒ සුන්දරථයක ඒ මරි සානයෙන් වැැවකින්න්නේ ලැබෙන්නේ ගොවිතැනට ජලය විතරක් නෙව ඒ වැැවින් අනිතේ වැඩ දීවරකර්මාන්තය පෝෂණය වෙනවා ඒට අමතරවා අනිත්තායගේ ජලා අවශ්‍ය තදැන් අපි එක්දස් නම යටට දෙකෙම ඉපදු තින් කාලේ ඒ පදනොට එක් දසම අසුව වෙනකං අපේ ගමේ විදුලි බලය තිබින දුල සැපේම තිබෙන ජල සැපවු මක් තිබෙන ජල නලපද්ධතියක් තිබෙන අ නිත්තේයි වගේ. තින් ඒවා නිසාපට වැැවන් තමයි අප ඒ ගොඩක්දේවල්ේ ඒකාල ජීවත්තු නේතින්. දි හොඳටම දන්නවා අධිකාලය ඉඳලා අපි ගලාංකය සංස්කෘතිය බද්ධ වෙලා තිබේ වැවයි දාග බයි අපි නිකන්න මේනි කියන්න ඉති ඔය ඒ සේ සුන්දරත්තේ තියෙනනවති ඒ තරකොත්ද මේන්තලේ බැවින් අපි සනකමල්ට වතුර සැප්ිවිත් කතලේ වැැවි. ඉළඟට කතලේ වැවින් හා පැත් තිබුණ වෙන්රසක කුලම නැතම් වෙන්ඩරසම්පුර වැව කියලා ඒ වැැවට වැඩි වතුර ලබා දෙන්නේත් කන්තලේ ැවි. ක්රන්තට එක පැත්තේ. ඊළඟට තත් එකත් ම ඉදැංවය පරකුණන සමුද්‍රය මිනේරිය කවුඩුල්ල ඔය හරහා කන්තලට වැඩිවතුර ලැබෙන ජයගග පරක්‍රම බහ මහා පරක්‍රම බහ රජකාලය හම්බඳ වෙලා තිබ. ඉතින් ඒ ඒ නිසා මේ කන්තලේ කිව්වාම ඉස්සලම් මෙතකන සමරුනතකනතල සිීි කම්ල්ලි ලඒකක් දැඟගුටක්කයි දන්න හෙකක් තිබද කියලා නමුත් ඒක්ම කන්තලේ වැ එ තමයි කන්තලේ කියනි ඇතට ඔය කන්තලේ කිවට ඇතරමකේ හරිනම ගගතල්ලාව. ගතලාව කියක ගන්තලාවනා දැටත් ගන්තලා කියලලා ප්‍රේශයක් තියනවා අන්තලට ොඩක් හන් නමුත් ඇතරම ඔය ප්‍රේශය රජකාලේ හැඳන්ේ ගන්තලාව කියලා. පසෙ ගන්තලාාව තමයි ඒක මහිතන කන්තලේ හැටියට ඌරුවට කන්තලායි කියලා දමිල භාෂාවෙන් හැඳින්න්නනවා එක වෙනසලාව නමුත් මේ ගන්තලාව කියන ප්‍රදේශය ගගක් එක්ක. ගක් ොද කන්තලේ ග සහහිහපැත්තේ මහවැලිග කන්තල ඔය කතේ ය කියල පොඩි ුරු රක්ෂයගෙන් යත් න ට එකකුතු ලමන්තලේ වැැව හැදිලතින්. නමුත් ජීවිතයේ බද්ධ වෙලා තිබේ වැැබත්ත එක කියලා කෙටීන්කිවොත්සර මාචර්තමන දැන් මේ වැැවූ බැම්ම බිඳයාමෙන් පස්සේ ඇතිවූ තත්වය ගැන බලද්දී අපි ගොඩක් කලාවට මේම ගැන කතා කනවේ සිද්ධි වෙච්ච ලඟම සුුණමි ආවාමය ළඟම එකට ෝවිD් නිසා ජීවිත නැතිවෙච්ච මොතක ඒ ලංඟම අපි කතා කරවා හරි ඇඟුම් බරයි මේ වෙලාව. ඒ මොහොත සාකත්තා කරන්න ගාම දෂ් කරයි. තැන් මේ දේහයන් හමුණේ නෑ. ඇත්තරම මියගේ ගානකීයද කියන එකත් ඒ තරම් නිවුණ නෑ ොද දේයන් ලැුණ නැති නිසා. එතකොට කොහොමද මේකත් එක ගනු දෙනු කරන්න පුළුවන් වුණේ කොහොමද මුලවටේ මේකත් එක් ්‍යම්මාආකාරයකින් පොර බැදයි. ඇතට මුලදී සාම්‍යෙන් ඇසකරමං ඉසලකිව්වාගේ. අපේ කවුරුහරි මරණයට පත්තු නහමේ යටට අපේ විශේෂීෙන් කිිටතුු ඥාතියෙක් යාට සමුදුන් නැත්තං අවසන් චාරිත්‍ර කරේ නැත්තම්. ඒ ටික් අපේ ඒකට මූන දෙන්ඩ අමාර. මේ මගේ සිද්ධියදී. අපේ පියාගේ මලසිරුට දින් හම්වෙච් නැති නිසා. අපිතුව පියා කොහහැරි ගහගෙන ගිහිල්න්න හෝ වතුට ගහගෙන හෝ නැත්තම් වෙනක් පිරිසක් විසින් බේරගෙන හෝ කොහැරි ජීවත්ව වෙනවා ඇති කෙ ඒ බලාපොරොත්තුූ තිබ්බ සෑහෙන කාලයක් යැනකාක් මක මේ සැම දෙෙනටම කියන්නේ දැම අපි ඊට පසේද පවිසි විල් ුද්ධයක කොවිඩ් ඔබ මතක්කරපු ගොඩක් සිද්ධිය නිසා විශේෂයෙන් සුනමි නිසා විවිධ අකරතැබෝල්ට මුහුණ දුන්න. ඇති ඒ වගේ අයට මං කියයන්නේ අපිට නොුව උනත් ජවිතයට මහුණ දෙන්ඩ වෙනවා තියෙන දී ඇක්සෙප් කරන්න ඒක බාරගන්න සිද්ධ වෙනවා ඇතින් කාලයක වුදුමට මතක කනෑ ඔරුදු පහක් හයක් විතර අයනකම් ඒ කිසි අම්ූ බපොත් තුුව කොහෙර ඉඳල ඒ විද කියලා මේක ඇතැම් වෙට ඉතාම සිල්ලර ලෙස අපි සාගච්චාවට ගන්නවා බොරු බලාපොරොත්තු එ එහෙම ගන්නවා නමුත් මේකට බොහුණදීපු පිරිස ඒක උරාගන්න ගත කරන කාලය දමත්ම සාධාරණයි එය අපි එකඟවිය යුත්තු කාරණයක්. මාචර්මනය ඔබ අර කල්ඩුන් සඳන්ගලා මේ දැ අපි මේකෙන් ගන්නවඕන පාඩම තියෙනවා පහුගේ කාලය අපි දැක්කමේ වැව්වල ඉදිකිරීම් කරනවා වැව් බැම්ම ආසන්න ඉදිකිරීම් කරනවා ජගින් පාත්්ධානවා විද්ධ දේවල් වලට යනවා. ඉතිහාසේ. කොහොමද මේම ආරක්ෂා කරගන්න කටයුතු කල තිබුණ. ය ඇතරම මංහිතන් ඒකත් අපට ඉගෙනගන්නඩු. අපි අසෝග මේ ගොඩක් වෙලවට අප ඉතිහාසය ගැන කයුවරුග ගහ න්නෝ මෙක් අපි හරි හාපි ලාංකෙන්ට හරි දක්ෂ තිහාස ගැෙන කයිවරු ගහන්න නොති ඉතිහාසින් ගතයතු නියම පාඩම අපි ගන්නවද. දටත් කියනක ප්‍රශ්නයක් මොකද මේ බැව සම්බන්ධව නිතී මහාචාය ඉන්ද්‍රගීති සිවරයන්ගේ ල නොද හිස්ටි ්‍ර ලංකාගේ කියලේ පොතේ පහැදිලිව සඳන් වෙනවා වැැව්බැම්මට හානිකරණයට කරන්න තිබ දඩුවක්. උදහරණය කැටියට බැවබැම්මට බැවබැම්ම උඩින් හරක් රංචුවක් දක්වාගෙන ගිහිල්ලලා වැැවබැම්මට හානිවුුණොත් ඒහරක්කරංචුව දක්කපු කෙනට නෙමේ ඒ ළමට නෙමේ අයිතිකරුවාට දඩුවම් පැමිණවීමට නීතරීති සම්පාදනය වෙලා තිබා. ඒ වගේ බැව්බැම්මේ හෝ වැවේ මැද ගහක් කපලා. වැැව්බැම්මට හානික් වනොත්. ඒ සඳහා දඩුවන් සැපීමට නීතරිීති සම්පාදන වෙලා තිබ ඉතිහාසේ. ඒ තරමට බැම්මට විශේෂ සැලකිල්ලා දැක්කවා. නමුත්ර අසෝගකී නො වගේ. අද වැව්බැම්ම ඇවිදින මන්තීරු හදන්ඩ හදනවා. මේ වැවබැම්ම සාමාන්‍යයෙන් කතාවට නිකම් පොඩක් අතිශෝක්තියෙන් කියනවා පස් අඩිය අගලට තලල හැදයි කියේ. එකන ඒතරම් තාක්ෂණයක් තිබල එහම අවුරු දාස්ගාන තිබව වැැවබැම්මකට අතතියද්දී. අපි පරිසම් වන්න ඕන් විශේෂෙන් වැැවවටේ අපි දන්න ොඩක් වැව්ට දැ. ටල් දනු කිසිම පාරිසරික ආරක්ෂණ ගත් පිල්වෙත් නැතුව පිළිවෙත් පිළිපදින්නේ නැතුව පැවබැම්වල හෝටල් හදන ය පරිසරයට වෙන හානිිය. ඒ හරහා මැව්වල්ඩ් හානි අපිට රජවරුන් දා අදකළ රජවරුන් අතීත පරම්පරාව අපිට මේ දීපු උරුමයන් අඩු ගනි ඒ උරුමයන් ිවත් ඒ විදිට රැකගන්න වශ්‍යය කෙනනික තමයි මගේ නම් අදහස. අනිත් අතර බැලුවොත් අපි මෑත කාලීනව කැනෙක් දසම සයා අසුවෙන් වගේ පස්සේ. මැදකඳකරය ජලාස ගානක් ඇතිකරගත්නවා. දැ මේවා සම්බන්ධයෙන් හුළුගල් බිදීම් ඒවා සඳහා යාම නිසා ඇතිවන්න සුළු පරිමාණය පිපරුම් පහුගේ අවුරදු පහ ඇතුළත අපිොෙකුත් දැක යෙනවා ඒ පිබඳ වාර්තා තියෙනවා.ට මේවායද අපි දකිනවා මේවගේ සිද්ධි ආවහම එක පුළුවන්තර යටගහන්න තමයි බලන්. ඔබ ඉතාම නිවරදිකුවම මේ කන්තලයේ සිද්ධියදත් නැනැ හෙමෙක් නෑකෙලකැ මාසු තුනහතරක් ජල කාන්දුවක් වාර්තා වෙද්දිත් ඒක වහනයක තමයි උත්සහ කල්ලා තිබුණි. තැන් මෙන්න මේ තත්ත්වයන්න එක්ක අපේ පාලනාධිකාරයේ මේවය නඩත්තු කටයුතු කරණායගේ මානසිකව වෙනසක් ඇතිවෙන් ඕන නේතු. ඇතම මහිත ඒක දැන්වේ බැවුම්බන්ධ විතරක් නෙවේ අපේ සාමාන්‍යෙන් අප රාජසේවිත් අපේ රටේත්තින ප්‍රශ්නය වයි මොකක්හරරි ප්‍රශ්නයක් අව ප්‍රශ්නය යට ගහල ඒක මගරින් හදන. ඇති එකට ඒක ප්‍රශ්නය තව ඔඩුදුවනවා මසාක් විසඳු වහල්ලබෙන්නේන මේ මගේ වාරිකර්මාන්තය ගැන විහේෂෙන් මේ පරණ වැෞදදිහ බැලුහාම කවුඩුල්ල බැව එක් දස් හයසි අසූගණන් වෙනකම් පඩි බිඳීමක් පත්තිපිට. ඟට මිනේරව ඉක්දස් අට සියගා නම් බෙනකගේ කැන ඔුරුදු දස්ගානක් කිසිම බිඳීමක් නැතුව තිබ්බේවතින් එනිසා පඒ වගෙන් ඉගෙන ගන්නවොන්. ඉළඟට අබ කියනවගේ අම්කිසි ප්‍රශ්නයක්තිය නොන එවලේකට විසඳදුමහ ලබා දෙදන්නන එක අපිට කෙරෙන්වොත් අපි එ ගොඩක් ඒකට අපි හරි දක්ෂන්න යසොක අපි කොලේ අටින් දාලා ප්‍රශ්න ඔඩුදුවනොවා මම ස්තතුතිවන්තයනවාම අසකට මේ ප්‍රශ්නය දැන් අපි අවදති සතකට පස්සෙ හරි. අපිට මේ කන්තලේක ඒදවාචිකින් ඉගෙන ගතයතු දේවල් දැ මේ ඒවට දඩුවන් දෙනවදැදක. ටත් වඩා අපිට මේ කේදවාචයකෙන් අපි යම් පාඩමක්කිගෙනගෙනඒ ඉස්සරහන්ට අපඒ වගේ සිද්ධ නොවන්ඩ බලාගන්න මහිතන මේක වැදගත් ඒ වගේම කවුරු හරි පොඩි හරි අනතුරඇගේ විමක්කලොත් බටමතක ඊට පස එක්දස් නමසේ අනුගනම්බල තබෝ ඇවෙත් ඔයි වගේ පොඩි දියකාන්දුව තියනෝ කියලති බර ඔබගෙනනවාගේ මේ මෑතකහදපු කෘතිම අනිත් ජාශවල ලකළු ගැටලු තියෙනව ඒවා තියෙනව වනන් ඒවට පිළියම් දනොමිසක්ඒ වහලාදානක නමේ කරඩට. යලි කොට ැගේ දැන්. ගමක්ම සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියාට පස්සේ. කොහොමද ඒ ගමේ පිරිස යළි ගොඩ නැගුණ එයායගේ කොහොමද නිවාස ඒක විසිරිලා ගියාද දැ එහම විසිරිල යන ඔබ කොහොමද දැක්කේ ම කැමති එතැන්ට එයාන්න ඔවු ඇතටම මේ යම් පිරිසක් බොහොම සුළු පිරිසක් ඒ පැරණී අයකින් තැනටත් ජීවත්තය නවා කිහිප දෙෙනෙක්. තන ගමේ දෙමල පාසලේන විදවල්පතිනය පරමක් කකි ලි කිවේ එතුම තාම හ ීවත්තය නේ වගේ පුල් කීපයක් ජීවතවනවා නිත් අය ඒ හිට්ටුව ප්‍රදේශයට තවත්තය විසිරිලා ගියා සමහරු ්‍යාපනයට ගිය සමහරු ත්‍රිකුනාමලයටට ගා තින් ඇතටම රමන් කලින්කිව්වාගේ දැ ආපහ. ලමාකාලයට යන්න එහෙම කිසිම හැකියාවක් නෑ. ඒ කන්තලි කෝවිල් ගම දැන් එතන නෑ අර පරණිති බෙක් දස්නමසේ අසූ හයටිස්සල තිබ කෝවිල් ගම දැන්කන්තලේ නෑ. යම් මැම් අය තාමත් කන්තලි ජීවත්තෙනවා. ඒ සිද්ධිය වුණනාට පස්සේ ඒ ගමේ හිට පවාය කොහෙද ජීවත්ව වනෙ කොහෙ දගලට යන්න නේ කඳවරු ගත වුණාව කොමතු හිපදනෙක් කඳුරු ගත වන ඒගේ සමක විශේෂෙන් කඳුරු ගත වන සමහරු තමතමන්ගේ අතීන්ගාවට ගිය තවත් පිරිසකට අපි ඊට පස්සේ ඒ ළඟ තිබුණ තවත්ඒ ණ්ඩාණයක මාවත කියකිලෙකිටු. ඒක ඉඩමක්ෙන් කරලා සමහරයට ඉඩම් බෙදල දුන්න රජ රජයෙන් ඉඩම් බෙදල දුන්න. භාචර්චපනය ඔබේ මේ අත්දැකීම් ගොන්න එක්ක ඔපට දැන් විෂයහ. ධරපු විශව දැල් උපකළලපතිපරෙක් හැටියට මේක ටිකක් හැගීම්වලින් හාට වෙලා මේකක දිහා අපි කියන්නේ මේකදිහා වඩා විචක්ෂණව බලන්න පුළුවන් මේ වගේ සිද්ධියකදී ඔබ අද මේක දිහා බැලුවොත් මේ වගේ කේදවාචකයක් වෙන අවස්ථාවද නොවේවා කියන අපේ ප්‍රාර්ථනය නමුත් මේෝගේ සිද්ධිය වුණොත් ීට සමාතර සිද්ධි අපි ාන දැක තියෙනව දැන් අසූහයට පස්සේ අපේ පුද්ගලිගත් දකමානුව වැඩීම අවධානය යොමු කළ යුතු. ඔව ඇතරම මහිතනවා දැන්. මේ වගේ සිද්ධිය වෙනම වගේම අපේ පෙර සූදානමක් අවශ්‍යය කියලා මහිතන්නේෙ දැන් අපි දැන් අපි ආධිකාලයට වඩා ස්වභාවික විපදුත් නිතර එන කාලයක් මේක දැ අපි දන්නවා මේ බූචලනත් ඇති වෙන. ඉතින් ඒ නිසා එන්මන්ට කිසියම් වූර ආරක්ෂණ ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ සිද්ධිය වුනාට පස්සෙඩ මහිත්‍ය අපේ සාමාන්‍යෙන් පිළිගත් අ ආපදා කළඹනා කරන එකක තයි තියන්න ඕනෙ නමුත් ඒ බොන කතන්දර තිබනත්. පෞද්ගලික වෙන ඒ සංවේදී හැගීම් පාලනය කර ගැනීම සඳහත් අපට අවශ්‍ය වෙන. මහිතන් අපිට කොවිඩ් වසංගතය කාලිත් මේක අවශ්‍යතාවයක් වුණා. බොහොම් වෙලාමට අප අපිට දැනෙන ඒ හැඟීම් පාලනය කර ගැනීම සහ ආථතිපාලනය පිළිබඳ අපට ට්‍රෙස් මනේමන්් ක කියන එකක්ත් අත්‍යවශ්‍යයක් වෙන මේගේ අවස්ථාව බකුද. ට මහුණ දීමේ ශත්්‍යය මං මක සාමාන්‍යය අසක දන්නවා මේ සිංලින් තේරෙන කිෙනවා අපට කට්ට කෑමි හැකියාව කියලා අර ඒවට මුහුණ දීමේ හැකිාව එහෙම සමාජයක් අපට බිහිකරන්නට වෙනගේ අස්ථාවට මහුණ දෙදෙ එක පැත් ගෙන මුොතා පොදුව ගත්ත මේ වගේ සිද්ධි කබනා කරනය කරගැනීමම් පිබඳ විදිිමත් වැඩසටනාක් වශ්‍යයට මා චර්තමනය බෙවිම තුතියි අද මේ පිබඳව සංවාදයට පැමිණියට මොකද බොෝ විට මේ මගේ සංවාධදී ඉතාම හැඟීම් බර සංවාධ බවාවට පරිවර්තන වෙන ඔබ එකෙන් ඉවත්වෙලා මේ සිද්ධිය දෙස ආපහු බලන්න ලබාදුුම් දායකත්ව අපි තාමත්මා ගයකරන්නෝ එවගේම මේ කේදවාශකයට මුහුණදීපු පවුල්වල ඒ තුළින් තවමත් ඒ මතකය සමඟ ජීවත්වන සියලු දෙනටම අපේ සහෝදරත්වේ හස්තය දිගු කරන්නවා මොකද මේ කන්තලේ සිද්ධිය අපේ රටමුහුණ දීපු ඉතාමත්න බරපතල කේදවාචකයක් ඒ කේදවාචකයේ බලපෑම ඒ පිරිස වෙත ඒ ආසන්න පවුල් වෙත ඕුන්ගේ මිතුරන්සාඥාතීන් වෙත තවමත් යම්මා ආකාරකෙන් ඇදී තියෙන බව අපි දන්න නිසා ොමත්මස්තුතියි.